රියානුතුරින් තමයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නේ. ඉතින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප්‍රතිය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරුව මේ අධිවේගී මාර්ගයේ දෙපස ආරක්ෂාවට යොදා තිබෙන වැටෙහි ගැටි මෙම අනතුර සිදු වෙති බවටයි පොලිසිය අප වෙත තොරතුරු සඳහන් කරේ. ඉතින් අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා වගේම ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බරපතල තුවාල ලබා සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප්‍රතිය රියදුරු මේ වන විට රාගම් ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තමයි අප වෙත තොරතුරු වාර්තා වන්නේ. ඉතින් අනතුරට හේතුව කුමක්ද කියන කාරණාව පිළිබඳව සොයා මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ඉස්සර සයිඩ් මේ කඩාන ගිහින්නේ ලයිට් එක ගමනක් එක තමයි වැදිලා මෙහාට විසිනවා. නින්දද මට නින්දද මේ වමේ වාහනේ මේ ගණ්ඩද යන්නේ මොකද වෙලා තියෙන්නේ? මේ කන්ටේනර් එක වැදිලා තියෙන්නේ.